මීට කලින් අවස්ථා ගණනාවකදී අපේ රට IMF සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. අද ඒ තත්ත්වය බරපතලයි. වෙනදා අපි සාකච්ඡා පවත්වා තියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට. එය සරල රේඛාවක් දිගේ ගමන් කරනවා වගේ වැඩක්. නමුත් දැන් තත්ත්වය වෙනස්. අපි දැන් සාකච්ඡා වලට සහභාගී වෙන්නේ බංකොලොත් රටක් විදියට. මේ ක්‍රියාවලිය කලින් වගේ සරල රේඛාවක් ගමන නෙමෙයි. වංක ගිරියක ගමන. ඒ දුෂ්කරතා මැද සාකච්ඡා වටය පළදායි ලෙස අවසන් කිරීමට ලැබීම සතුට කරුණක්. ඊළඟ පියවර වන්නේ ණය ප්‍රතිව්‍යගත කිරීම හා ණය තිරසාර භාවයේ පිළිබඳ සැලසුම් වාර්තාව ඔවුන්ට ඉදිරිපත් කිරීම. අගෝස්තු මාසයේ වෙද්දී ඒ වාර්තාව IMF වෙත ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව මාණ්ඩලික එකඟතාවයකට එළඹීමට අපිට හැකි වෙයි. ඊට පසුවත් ඒ එකඟතාවයේ IMF අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. අනුමැතිය ලැබුණ පසු වසර 4ක කාලයක් සඳහා විස්තරණ ණය ආධාර වැඩපිළිවෙළක් සකස් කරනවා. අද අප මුහුණ දෙන ප්‍රශ්න අතරින් මූලික ප්‍රශ්නය වන්නේ ඉන්ධන අර්බුදය. කබලෙන් සිට අප ලිපට වැටුණා. යුක්‍රේන් රුසියා යුද්ධය නිසා අපේ ප්‍රශ්නය උඩු දිව්වා. දැන් සිදු වී තිබෙන්නේ අපේ අර්බුදයේ උඩට ජාත්‍යන්තර අර්බුදයක් කඩා වැටීමයි. අපට මූණ පාන්ට ඇති දේශීය හා ගෝලීය අභියෝග සියල්ලම සලකා බැලලා තමයි මේ මාර්ග සිතියම නැත්නම් ගමන් සැලසුම අපි සකස් කරේ. මේ මාර්ගයේ නොයා පරණ ක්‍රමේ අපට ඉන්න පුළුවන්. හැබැයි එහෙම හිටියොත් එකතැන පල් වෙලා මුළු රටම කඩා වැටෙනවා. ඒ නිසා අප වෙහෙසිය යුත්තේ මේ ගමන් මග ඉදිරියට යෑම. ය ලේසි පහසු ගමනක් නොවේ. දුෂ්කර ගමනක්, කටුක ගමනක්. ඒත් ඒ ගමන කෙළවර අපට සහනයක් ලබා ගන්න පුළුවන්, ප්‍රගතියක් දිනා ගන්න පුළුවන්. මහා බැංකු සංඛ්‍යාලේඛන අනුව අපේ වර්තමාන ආර්ථික වර්ධන වේගය -4ත් -5ත් අතර අගයක් ගන්නවා. IMF සංඛ්‍යාලේඛන අනුව එය -6ක් -7ක් අතර වෙනවා. අපි ආපහු 2018 තත්ත්වයට යන්න 2026 වෙනවා. අපි මේ මාර්ග සිතියම ඔස්සේ අදිෂ්ඨානශීලී ගමනක යෙදුනොත් 2023 අවසන් වෙද්දී අපට ඍණ එකක ආර්ථික වර්ධන වේගයක් ලබා ගන්න පුළුවන්. 2026 වෙද්දී තාවර ආර්ථික පදනමක් ඇති කර ගැනීමයි අපේ අපේක්ෂාව. සම්පූර්ණයෙන්ම අපිට ඩොලර් බිලියන 28ක් ගෙවන්න සිදු වෙනවා. අන්න මෙතනයි තියෙන අපේ ණය බර. 2021 අවසානයේ රජයේ මුළු ණය බර රුපියල් මිලියන 17589 රුපියල් වලින්. IMF එක්ක බලාපොරොත්තු වෙන්නේ 2032 වෙනකොට දළ දේශීය නිෂ්පාදනයේ 95%ක් කරන්න. ගෙවුණු වසර දෙක තුන තුළ උග්‍ර වුණ ප්‍රශ්න ගණනාවක් බලපෑම් අප හමුවේ තියෙනවා. ඒවා දවසින් දෙකෙන් විසඳිය හැකි ප්‍රශ්න නෙවෙයි. 2023 වසරේදී අපට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ජනතාවට සිහිනලුවක් මවා පෙන්වන්න මේ අතාත්‍ය වසන් කරන්න සමහර උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණ බව කාලයත් සමග සනාථ වෙයි. අපිට සුන්දර වචන වලින් ජීවත් වෙන්න බෑ. සුන්දර වචන වලින් ජීවත් වුනේ නිසා තමයි අද අපි මෙතෙන්ට වැටලා තියෙන්නේ. මේ අවුරුද්ද අවසාන වෙද්දී උද්දමනය 60%ක් දක්වා හිරණම් වෙනවා. වර්තමාන උද්දමනයේ නිසා රුපියලේ වටිනාකම අඩු වීම නිසා සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක බාර අරමුදලේ දැන් ඇති මුදල් වල වටිනාකම 50%කින් පහළ බැහැලා තියෙනවා. විශ්‍රාම වැටුප් වල සැබෑ වටිනාකමත් 50%කින් පහළ බැහැලා. සීන ලෝක මවණේක ලේසි. හැබැයි මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම අසීරුයි. මම බලාපොරොත්තු 2023 පුළුවන් නම් අගභාගයේට පසුව මුදල් මුද්‍රණය කරන එක අපි නවත්තනවා. ජීවිත කාලය පුරා ගුවන් යානාවක ගමන් නොගත් ජනතාව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව වෙනුවෙන් දුක් විඳිනවා. ජීවිත කාලය පුරා මුදල් ලබා දී ඉන්ධන ලබාගත් ජනතාව ඛනිජ සංස්ථාවේ අඩු පාඩුව වෙනුවෙන් පීඩා විඳිනවා. පෝලිම් වල දින ගණනක් රස්තියාදු වෙමින් ඉන්ධන ලබා ගන්නා වාරයක් පාසා වුන් තෙල් සංස්ථාවේ පාඩුව පියවන්න වන්දි ගෙවනවා. ජීවිත කාලය පුරා මුදල් ගෙවා විදුලි බලය ලබා ගන්නා ජනතාව දවසකට පැය කීපයක් කළුවරේද හිඳමින් විදුලි බල මණ්ඩලයේ පාඩුව වෙනුවෙන් කරදර විඳිනවා. වන්දි ගෙවනවා. ජනතාව විඳින මේ දුක් පීඩා කරදරත් ආයතනවල පාඩුව වෙනුවෙන් ගෙවන වන්දි අසා දැමීම සඳහා කාලයක් තිස්සේ පාවිච්චි කරන පිරුවටයක් තිබෙනවා. ජනතා සම්පත්, ජනතා දේපල මෙන්න මේ පිරුවටෙන් ඒ ආයතනවල අසාර්ථකත්වය වසා ගන්නවා. මේවා සැබෑ ජනතා දේපල හා ජනතා සම්පත්. නම් ඒවායින් ජනතාවට සහනයක්, ලාභයක් සැලසිය යුතුයි. ඒත් අපි මේකට කියනවා ජාතික සම්පත කියලා. ඒ නිසා රටටත් ජනතාවටත් බරක් වී ඇති මෙවැනි ආයතන පිළිබඳ අලුතින් සිතන්ට අපට සිදු වෙනවා. මේ ආයතනයේ ප්‍රතිව්‍යගත කිරීම සඳහා කඩිනම් පියවර ගන්නවා. ඉදිරියේන අන්තර්කාලීන අයවැයමකින් සමාජයේ පහළ කොටස් සඳහා කෙටි කාලීන සහන ලබා දීමට මුදල් වෙන් කරනවා. මම යලිත් මේ සභාවේ සිටින සියලු පක්ෂ නියෝජිතයන් යලිත් ඉල්ලා සිටින්නේ
मे अभियोग जयगनीम इकट एक्वेंट लेसाई मा दन्न तरमट अपे इलाक्य जयगनीम संधा केटी पारवल ने मैजिको विश्वकर्म ने आचार्य हरिणी अमर सूर्य मंत्री तुम्हें पसुगी दिनक हे भाव अवधान कला हेतुमिय मेसे प्रकाश कला अपीट हिस बंधुना क्लबेन्ने लेसी ने पिहितान्ने ने अपीट बलेट आप गमंग सियाल विसदेनवा कियला कलियुतु देवाल कियपियाक तियेनवा कलक यनवा मेक हरितत्वयट गेन अपी सियलु देनाम कैपवी करंट वेनवा मट पेन हटियट हेतुमियय ममय एक मार्गे गमन करन तमंट भार दुन्नोत मा सहायकिन रट यथा तत्वयट पत्वन बवट अनुर कुमार दिशा नायक मंत्रीतुमा प्रकाश कर तिबेनवा हत्तेन्म एसे कल हकिनम इता यहापत वडक मम अनुर कुमार दिशा नायक मंत्री इल्ला सिटिन्ने ए सलसुम जनाधिपतिमाट इदिरिपत करन लेसई जनाधिपतिमाट इदिरिपत करन लंगट यन्न कैमति नत्नम मे पार्लिमेंतु इदिरिपत करन यहापत सा प्रतिफलदायक वडपिलियक नम अपि एक क्रियात्मक करमु इफ यू कैन डू इट इन 6 मंथ्स इफ यू कैन टर्न फ्रॉम -6 टू पॉजिटिव इन 6 मंथ्स यू मग गेट द नोबेल प्राइज फॉर इकोनॉमिक करेक्ट नो हां एवेनी सलसमक තියනවා නම් මම එතුමාට ඉදදී තනතුරෙන් අතහරින්න සූදානම් මම මේ ජනාධිපතිතුමාට කියනවා මේ මේ සැලැස්ම සාර්ථක නම් මං 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 මග තුමාලා නිස්සද්ද වෙන්න මම ගෙදර යන්න දැස්සෙනකට කෝටුන ගෙදර යන්න කියලා හරි වැඩෙන්න අනුර දිසානායක මන්ත්‍රීතුමාගේ ඒ වැඩසටහන සාර්ථක වෙනවා නම් මම ඉල්ලලාස් වෙනවා එතකොට මං හිතන්නේ මේ ඇමතිවරුත් ඉල්ලලාස් වෙනවා අපි ඔක්කොම ඉල්ලලාස් වෙලා කරුණාකරලා නිස්සද්ද වෙන්න මන්ත්‍රීතුමා දිසානායක මැතිතුමාව ඇත්ත වශයෙන්ම අගමැති හැටියට පත් කරන්න කියලා මං එතුමාගෙන් ඉල්ලා සිටිනවා පාරට බැහැලා එළපාලියන්ට වුමනා නැහැ බ්‍රහස්පතින්දායි සිකුරාදායි මේ පාර්ලිමේන්තුව රැස් වෙලා අපි මේක වාද විවාද කරමු අද ඒ එකඟත්වයකට එන්න බැරි නම් එනම් මේ රටට අනාගතයක් නැහැ කෑ ගහන එකෙන් මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් මේක විසඳෙන්නේ නැහැ පහවේ වැඩ කටයුතු විනාඩි 10කට නතර කරනවා අනතාව බලාපොරොත්තු වෙන විසඳුම් එතුමා ප්‍රකාශ කරා බංකොලොත් රටක් ඔව් ඒක මුළු රටම දන්නවා මං අහන්න කැමති ප්‍රාමාත්‍යතුමාගේ ගෑස් පෝලිමේ ඉන්න මිනිස්සුන්ට මොකද දැන විසඳුම තෙල් පෝලිමේ භූමි තෙල් පෝලිමේ ඩීසල් පෝලිමේ පෙට්‍රල් පෝලිමේ සිටින මිනිස්සුන්ට මොකද දෙන උත්තරේ රිපෝෂේ ටික දෙන්න බැරි යාළුවා මේ පපූර්ණ විවාදේ පාත් රිපෝෂේ ටික දෙන්න බැරි ජනාධිපතිවරේ කතානායකතුමා මගේ කටවහන් දෙන්න එපා ඔයගොල්ලෝ කෑ ගැහුවොත් මම බය නැහැ ඔව් පාසල් යන දූතරන්ට කතා කරන්න පුළුවන් කියලා න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ ඔබතුමා න්‍යාය පත්‍රයේ ගන්නේ අද ප්‍රාමාත්‍යතුමාට ප්‍රකාශ කරනවා මේ කටවල් වහන්න එපා මෙතන නැත්තම් මහබාරේ තියෙන සටන කතා කරන්න ඉඩ දෙන්න කතානායකතුමා මේ මේ න්‍යාය පත්‍රයේ න්‍යාය පත්‍රයේ කරන්න ඉඩ දෙන්න ඕනතරම් කෑ ගහන්න ප්‍රශ්නයක් නැහැ මට කතා කරන්න පුළුවන් ජනාධිපතිවරයා බොහෝ ලෙස කලබල වුණාලු එනට කැබිනට් එකේ ඉන්න අමතිවරයෙක් ජපානයේ ටයිසෙයි කියන කම්පැනියෙන් පගාවක් ඉල්ලලා මෙහෙම දූෂිත ආණ්ඩුවක් තුල රඳගොඩ ගන්න පුළුවන්ද කරුණා කරලා තමන්ගේ කැබිනට් මණ්ඩලයේ ටයිසෙයි කම්පැනියෙන් පගාවක් දෙකවුද ජනාධිපතිතුමාගෙන් මහගන්න අමුන්නාංශයේ ආණ්ඩුව තුල මමත් කැබිනට් අමතිවරයෙක් හැටියට අර දේශයේ සංවර්ධන කාර්යාලය කටා ඒ සංවර්ධන මමයි ගියේ විවෘත කරන්න මොකද කිව්වේ ඒ කතර සහනාධාර ක්‍රමවේදය ශාස්ත්‍රවාදී ක්‍රමවේදයක් කිව්වා මේ ඔබතුමාගේ අග්‍රාමාත්‍යලා ඉන්න කාලේ දැන් අහනවා අනේ ඇයි තෙල් දෙන්නේ නැත්තේ කියලා ලැජ්ජයි තමුන්නාන්සලා ජාතිවාදී අවශ්‍යලා ආගම්වාදී අවශ්‍යලා මුළු මැද පෙරදිග රටවල් ඔක්කොම ඔබතුමා කරගත්තා මොන ලැජ්ජ නැති වැඩක්ද කතරේට ගිහිල්ලා පින්කඩේ හොරනවා පත්‍රයක ආදර දෙන්න කියලා මතාවලින් ගන්න පුළුවන් නැචරල් ගෑස් විතරයි පෙට්‍රල් නෙමෙයි අපිට ඕන පෙට්‍රල් කටාවලින් ගන්න බෑ කටහකට ගිහින් මොනාද මං කරන්නේ විපක්ෂ නායකතුමා තාම පිළිතුරු දීලා නැහැ කොහොමද දින හතක් තියෙන ආර්ථිකයක් එක සැරේ ධන බවට පත් කරන්නේ මාස 6කින් දැනට ඩොලර් බිලියන 20ක් නැති වෙලා තියෙනවා ඒ ගන්න මං පුරුදු කරා දෙපාරක් තුන්පාරක් මං බලය ගත්තා මේ වෙයි ඉගෙනගෙන නැහැ මොකුත් बलेगा